කොහොමද ඉතින් මගේ යාළුවන්ට ඔන්න අද අපි බලන්න යන්නේ ලස්සන දූපතක් වටේට ගෙදිච්ච කතාවක් අලුතෙන් එකතු වුණ කට්ටිය subscribe button එකත් ඔබලම අපි වැඩේ පටන් ගමු අපි කතාව මෙන්න මේ විදියට පටන් ගමු මේ ලෝකයේ ආරම්භයේදී මුහුද විතරයි තිබිලා තියෙන්නේ හැබැයි ටෙෆිටි කියලා මව් දූපතක් මුහුදෙන් උඩට ඇවිල්ලා එයාගේ හදවතේ තිබ්බ බලයෙන් දූපත් ගොඩක් මවලා ඒවට ජීවය ලබා දීලා කාලය ගත වෙනවත් එක්ක මෙයාගේ හදවත හොරකම් කරන්න ගොඩක් අය උත්සාහ කරලා හැබැයි කාටවත් ඒක හොරකම් කරන්න නම් බැරි වෙලා හැබැයි එක රණශූරයෙක්ට පුළුවන් වුණා මේ දූපත ඇතුළට යන්න. එයාගේ අතේ තියෙන යෂ්ටිය නිසා එයාට ඕන විදියකට වෙනස් වෙන්න පුළුවන්. එයාගේ නම තමයි මොයි. මොයි ගිහිල්ලා ටෙපිටිගේ හදවත ගලවගත්ත විතරයි දූපතේ තිබ්බ ගස් ඔක්කොම ටික විනාශ වෙලා දූපත ටිකෙන් ටික අඳුරු වෙන්න පටන් ගත්තා. මොයි මේ දූපතෙන් ඉක්මනට පැන ගත්තත් එයාගේ ඉස්සරහට ආව ටේකා කියන පොළවට සහ ගින්නට අධිපති යක්ෂයා. මොයිට මෙයත් එක්ක නම් හැප්පෙන්න බැරි වුණා. ඒ දෙන්න කරපු සටනින් පස්සේ මොයි වායේ කවදාවත් කාටවත් දකින්න හම්බෙලා නැහැ. එයාගේ යෂ්ටියයි ටෙපිටිගේ හදවතයි සාගරය ඇතුලේ අතුරුදහන් වෙලා ගිහිල්ලා. මම මේ කතාව ඔයාලට කිව්වා වගේ කතාව ඇතුලේ ආච්චි කෙනෙක් ළමයිට මේ කතාව කියන ගමන් ඉන්නේ. එක ළමයේ කැරෙන්න අනිත් ළමයි ඔක්කොම මේ කතාවට බය වෙලා ඉන්නේ. ආච්චි කියන්නේ කවදාරි දවසක කෙනෙක් මොයිබයි ටෙපිටිගේ හදවතයි හොයාගෙන ආයෙමත් ඒක ටෙපිටිට හයි කරයි කියලා. එතකොට මෙතෙන්ට එනවා එක ළමයේගේ තාත්තා කෙනෙක්. එයා තමයි මේ ගමේ නායකයා. එයා නම් කියන්නේ කවුරුවත් මුහුද පව කරන්නේ නැහැ. ඒ වගේම යක්කු කියලා જાතියකුත් මේ ලෝකේ නැහැ. කියලා මෙහා ඒ කතාව කියන අතරේ එයාගේ අත වැදිලා මෙතන තිබ්බ යක්කුන්ගේ පෝස්ටර වගේක් දිග ඇරෙනවා මේවා දැකලා ළමයි ඔක්කොම කලබල වෙලා කෑ ගහන්න පටන් ගන්නවා හැබැයි එක ළමෙක් මේ පෝස්ටර් වලින් එහා තියෙන මුහුද දකිනවා එයා අනිත් අයට හොරෙන් මුහුද පැත්තට යනවා කෙල්ල එතෙන්ට ගියා විතරයි ලස්සනම ලස්සන බෙල්ලෙක් එයාගේ ඉස්සරහට එනවා කෙල්ල ඒක ගන්න යනකොටම දකිනවා පුංචි ඉබ්බෙක් මුහුද පැත්තට එන්න බැරුව ගහක් යටට වෙලා ඉන්නවා එයාගේ වටේට කුරුල්ල වගේකුත් ඉන්නවා මේක දැක්ක කෙල්ල ලස්සන බෙල්ලව අමතක කරලා දාලා පුංචි ඉබ්බට මුහුදට එන්න උදව් කරනවා ඊට පස්සේ උනේ හරි පුදුම දෙයක් මුහුද චුට්ටක් පස්සට ගිහිල්ලා ලස්සන බෙල්ලව ආයෙමත් මතු වුණා කෙල්ල ගිහිල්ලා ඒක ගත්තා විතරයි මුහුද දෙපැත්තට වෙලා තව බෙල්ලු මතු වෙන්න පටන් ගත්තා කෙල්ල බෙල්ලෝ ටික එකතු කර කර මුහුද ඇතුළට ගොඩක් දුර ආවා මුහුද ඇතුළ හරිම ලස්සනයි මුහුද හරියට කෙල්ලත් එක්ක කතා කරන්න හදනවා වගේ ඒත් එක්කම කෙල්ලගේ පැත්තට කොළපාට ගලක් එන්න පටන් ගත්තා ඒ ගල තමයි ආච්චි කිව්ව ටෙපිටිගේ හදවත ඒත් එක්කම දූපත පැත්තෙන් තාත්තගේ කටහඬ ඇහෙනවා මුහුද ඉක්මනට කෙල්ලව වෙරළට අරන් යනවා ටෙපිටිගේ හදවතත් ආයෙමත් මුහුද අරන් යනවා තාත්තා ඉක්මනට ඇවිල්ලා කෙල්ලව වඩාගෙන දූපත පැත්තට අරන් යනවා තාත්තා කෙල්ලට කියන්නේ මුහුද කියන්නේ භයානක තැනක් ආයේ කවදාවත් මුහුද පැත්තට යන්න එපා කියලා මේ පුංචි කෙල්ලගේ නම තමයි මොආනා එයා තමයි ගමේ ඊළඟට නායකයා වෙන්න ඉන්න කෙනා මෙහෙම කාලේ ගෙවිලා ගියා මොආනා ටිකෙන් ටික ලොකු කෙල්ලෙක් වුණා හැබැයි තාත්තා එයාට කවදාවත් මුහුදට නම් යන්න දුන්නේ නැහැ ආච්චි නම් හොරෙන් හොරෙන් කෙල්ලව මුහුද පැත්තට එක්කන් ගියා එක දවසක් මේ ආච්චිගේ ඉදුවගේ හොර වැඩේ තාත්තට මාට්ටු වෙනවා තාත්තා ඊට පස්සේ කෙල්ලව එතන තිබ්බ ලොකු කන්දක් උඩට එක්කන් යනවා ඒ කන්ද උඩ තියෙනවා පැතලි ගල් වගේක් එක උඩ එක තියලා ඒ ගල් එහෙම තියලා තියෙන්නේ මොආනාගේ ගමේ කලින් හිටපු නායකයෝ තාත්තා කියන්නේ මොආනාටත් දැන් ගමේ නායකයා වෙන්න කාලේ හරි කියලා මේ ගමේ අය ගොඩක්ම කරන්නේ පොල් ගහ ආශ්‍රිත දේවල් තමයි මොආනාටත් මුහුද පැත්ත අමතක වෙලා ගමේ තියෙන වගකීම් වලට ටිකෙන් ටික හුරු වෙන්න පටන් ගත්තා මෙහෙම ටික කාලයක් යනකොට මෙයාලට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න උනා ඒක තමයි පොල් ගස් වලට අමුතු ලෙඩක් හැදෙන්න ගත් එක ප්‍රශ්නේ එතනින් නැවතුන්නේ නැහැ මෙයාලා මාළු අල්ලන මුහුදු සීමාවේ මාළුවොත් නැති වෙන්න පටන් ගත්තා මොආනා මේ වෙලාවේ කියන්නේ අපි පර්ණ නීති අමතක කරලා දාලා මුහුදු සීමාවෙන් එහාට ගිහිල්ලා මාළු අල්ලමු කියලා හැබැයි තාත්තා නම් ඒ කතාවට කැමති වෙන්නේ නැහැ එයාට ගොඩක් තරහා යනවා මොආනාගේ මේ කතාවට කෙල්ලටත් තරහා ගිහිල්ලා පැත්තකට වෙලා ඉන්නකොට අම්මා ඇවිල්ලා එයාට කතාවක් කියනවා ඒ තාත්තට තරුණ කාලේ වුණ සිද්ධිය තාත්තා අයියාගේ යාළුවෙකුයි ගෙදරටත් හොරෙන් පාරුවකුත් හදාගෙන මුහුද මැද්දට ගිහිල්ලා මෙයාලව ලොකුම ලොකු කුණාටුවකට අහුවෙලා පාරුවත් පෙරලිලා ගිහිල්ලා තාත්තට එයාගේ යාළුවව බේරගන්න බැරි වෙලා ඒකයි යා කාටවත්ම සීමාවෙන් එහාට යන්න දෙන්නේ නැත්තේ ඒ මොන දේ කිව්වත් මොආනාගේ ආසාව නම් අත්හැරුන්නේ නැහැ දවසක් කෙල්ල බෝට්ටුවකුත් අරගෙන ඌරු පැටියකුත් ඒක දාගෙන ගල්පරෙන් එහාට යන්න පොඩි ට්‍රයි එකක් දෙනවා හැබැයි ඒ වැඩේ හරි ගියේ නැහැ එයා රැල්ලට අහුවෙලා බෝට්ටුවත් පෙරලිලා යනවා කෙල්ල ඔන්න කොහොම හරි අමාරුවෙන් ගොඩබිම් පැත්තට ආවා ගොඩබිමට ආව විතරයි මෙතෙන්ට එනවා ආච්චි
හැබැයි ආච්චි කිසිම දෙයක් තාත්තට නම් කියන්නේ නැහැ කියලා කියනවා. මොකද එයාත් මුහුදු යන වැඩේට මුවාන්ට එකෙම්ම සපෝට් ඉඳා. ආච්චි ඊට පස්සේ කෙල්ලෝ වහලා දාලා තිබ්බ ගුහාවක් ළඟට එක්කන් ගියා. මුවාන ඒක වහලා දාලා තිබ්බ ගල් ටික අයින් කරලා දානවා. ආච්චි කියන්නේ ගුහාව ඇතුළට ගිහිල්ලා බලන්න. ඒ විතරක් නෙමෙයි ඇතුළේ තියෙන බෙරෙත් ගහන්න කියලා. මුවානත් මේක ඇතුළට ගිහිල්ලා බලනවා. මුවාන්ට හිතා ගන්න බෑ. ඒක ඇතුළේ නැව් බෝට්ටු හෙන ගොඩක් තියෙනවා. මුවාන එතන තිබ්බ ලොකු නැව උඩට නැගලා ඒකේ තිබ්බ බෙරේ ගහන්න පටන් ගන්නවා. ගැහුවා විතරයි එතන තිබ්බ පන්දම් වගේක් පත්තු වුණා. පන්දම් වල එළියෙන් නැවේ ඇඳලා තිබ්බ කතාවක් මොවානට මැවිලා පේනවා. ඒ තමයි මොවානගේ වර්ගයේ කට්ටිය මූදු ගවේෂකයෝ. එයාලා තරු සටහන් භාවිතා කරලා එක එක දූපත් හොයන් ගියපු අය. මේක දැක්ක මොවාන සතුටින් කෑ ගහගෙන ඇවිත් ආච්චිගෙන් අහනවා ඇයි මූදු ගමන මේ කට්ටිය නවත්තලා තියෙන්නේ කියලා. ඒකට හේතුව වෙලා තියෙන්නේ මොයි ටෙපිටිකේ හදවත හොරකම් කරපු එක. ඒ වැඩෙන් අඳුරු කාලේ ඇවිල්ලා රාක්ෂයෝ වැඩි වෙන්න පටන් ගත්තලු. ඒක නිසා ඒ කාලේ හිටපු නායකයෝ මූදු ගමන සම්පූර්ණයෙන්ම නවත්තලා දැම්මලු. ඒක ආයෙත් පටන් ගන්න පුළුවන් ටෙපිටිකේ හදවත හරි තැනට ගිහිල්ලා හයි කරොත් විතරයි කියලා ආච්චි ළඟ තිබ්බ කොළපාට ගලක් මොවාන්ට දෙනවා. ඒක තමයි ටෙපිටිකේ හදවත. ඒක මෙච්චර කාලයක් ආච්චි ළඟ තිබිලා තියෙන්නේ. ආච්චි කියන්නේ ඒ වැඩේ කරන්න පුළුවන් මොවාන්ට විතරයිලු. මොකද ඒ වැඩේට මුහුද තෝරන් තියෙන්නේ මොවානවලු. එතකොටම මොවාන්ට පොඩි කාලේ වුණා වගේ මුහුදෙන් පොඩි කෑල්ලක් උඩට එනවා. ආච්චි කියන්නේ තරු රටා පස්සේ යන්න. එතකොට ඔයාට අදාළ තැන හොයාගන්න පුළුවන් කියලා. මේක ඇහුව මොවාන ඉක්මනටම ගේ පැත්තට දුවන්න පටන් ගත්තා. තාත්තලා මේ වෙලාවේ මාළු ප්‍රශ්නේ ගැන සාකච්ඡාවක ඉන්නේ. මේක මැද්දට කෙල්ල දුවන් ඇවිල්ලා කියනවා වහලා දාපු උමගක් ඇතුලේ බෝට්ටු ගොඩක් තියෙනවා. අපිට ඒ වගේන් ගිහිල්ලා මොයිව හොයාගෙන ටෙපිටිකේ හදවත ආයමත් තිබ්බ තැන හයි කරලා දූපත බේරගන්න පුළුවන් කියලා. මේක ඇහුව තාත්තා හොඳටම තරහා ගිහිල්ලා මෙතනින් එළියට යනවා. මොහාන කොච්චර තේරුම් කරන්න හැදුවත් එයා කිසිම දෙයක් අහන්නේ නැහැ. එයා මේ යන්නේ බෝට්ටු ටිකට ගිනි තියලා දාන්න. තව එයා මොහානගේ අතේ තිබ්බ ගලත් විසි කරලා දානවා. එතකොටම කෙනෙක් කතා කරලා කියනවා ආච්චිට ගොඩක් අමාරුයි කියලා. ආච්චි මොහාන්ට යගේ මාළේ දීලා කියනවා ඉක්මනටම ගිහිල්ලා මොයිව හොයාගන්න කියලා. මොහාන ඒ කතාව අහලා හැමෝටම හොරෙන් දූපතෙන් පිට වෙන්න හදනවා. හැබැයි ඒක යාගේ අම්මා දකිනවා. හැබැයි අම්මත් අන්තිමේට මොහාන මේ කරන්න යන වැඩේට උදව් කරනවා. මොහාන ගුහාව ඇතුලේ තිබ්බ පොඩි බෝට්ටුවකුත් අරගෙන එයාගේ ගමන යන්න පිටත් වුණා. ආච්චිත් මේ වෙලාවේ මේ ලෝකෙට සමුදෙනවා. හැබැයි එයා විශාල මඩුවෙක් වගේ ඇවිල්ලා මොහාන්ට ඉස්තරහට යන්න ඕන පාර පෙන්නනවා. මොහාන දැන් ගෙදරින් ගොඩක් දුර ඇවිල්ලා එකපාරටම එයාට ඇහෙනවා බෝට්ටුව ඇතුලෙන් සද්දයක්. මොහානගේ බෝට්ටුවට ගමේ හිටිය පිස්සු කුකුලෙකුත් නැගලා. මොහාන මෙහෙම රෑ වෙනකම්ම ආවා. එයා යන්න ඕන මොයිගේ යස්ටිය වගේ තියෙන තරු රටා පස්සේ. හැබැයි කෙල්ලට මහන්සිය වැඩිකමට චුට්ටක් විතර නිින්ද යනවා. කෙල්ල ඇහැරලා බලනකොට එයා යන්නේ වැරදි පැත්තකට. මේක දැක්ක කෙල්ල කලබල වෙලා බෝට්ටුව හරවන්න ගිහිල්ලා බෝට්ටුව අනිත් පැත්තටම පෙරලා ගන්නවා. ඒ විතරක් නෙමෙයි මෙයාගේ පැත්තට තඩි කුණාටුවකුත් එනවා. කෙල්ලේ කුණාටුව නිසා ලොකු රැල්ලකට අහු වෙනවා. කෙල්ල ඊට පස්සේ නැගිටලා බලනකොට එයා ඉන්නේ පුංචි දූපතක. කෙල්ල ගිහිල්ලා මුහුදට හොඳටම බයිනවා. කුණාටුවෙන් බේරෙන්න උදව් කරපු නැති එකට. ඒ උනාට මුහුද කෙල්ල යන්න ඕන තැනටම අරන් ඇවිල්ලා. එයා මේ ඉන්නේ මොයි ඉන්න දූපතේමයි. මොයි මේ වෙලාවේ එළියට ඇවිල්ලා බෝට්ටුව උස්ස ගන්නවා. එයා හිතන්නේ දෙවියෝ යාට බෝට්ටුවක් දීලා කියලා. හැබැයි එයා එතකොටම දකිනවා මොආනව. පොර බය වුණ පාර බෝට්ටුවත් බිමට දානවා. කෙල්ල යාගේ විස්තර මොයිට කියන්න හැදුවට එයා නම් ඒව අහන්නේ නැහැ. එයාගේ පුරාජේරුව කියවලා කියවලා මොආනව දූපතේ තිබ්බ ගුහාවක් අස්සට දාලා ගලකින් දොර වහලා දානවා. මොයි මේ හදන්නේ බෝට්ටුවත් අරගෙන දූපතෙන් පැන ගන්න. තව අර පිස්සු ඇරිච්ච කුකුලවත් අරන් යනවා. මගදි කෑමට ගන්න. මොආන කොහොම හරි ගුහාව උඩ තිබ්බ කවුලුවකින් එළියට ඇවිල්ලා දුවගෙන දුවගෙන ගිහිල්ලා බෝට්ටුවට පයින්නවා. හැබැයි ඉතින් කෙල්ල වැටෙන්නේ බෝට්ටුවට නෙමෙයි වතුරට. කෙල්ල වතුරට වැටෙන කියලා මොයි නම් එයාව බෝට්ටුවට ගන්නෑ. එයා ඉක්මනට බෝට්ටුව අරගෙන එතනින් යන්න යනවා. හැබැයි ඉතින් මොආනට මුහුදෙන් පොඩි සපෝට් එකක් තියෙනවනේ. මුහුද කෙල්ලව අරන් ගිහිල්ලා ආයෙමත් බෝට්ටුවෙන් තියෙනවා. මොයි පුදුම වෙලා බලන් ඉන්නවා මොකක්ද ඒ උනේ කියලා. මොයි කෙල්ල වල්ලලා ආයෙමත් මුහුදට විසි කරනවා. හැබැයි මුහුද ආයෙමත් කෙල්ලව බෝට්ටුවෙන් ගෙනත් තියෙනවා. මොයි කෙල්ලව කීප සැරයක්ම මේ විදියට වතුරට විසි කරා. ඒ විතරක් නෙමෙයි මොආනගේ අතේ තිබ්බ ගලත් මුහුදට විසි කරා. හැබැයි ඒ ඔක්කොම ආයෙමත් මුහුද බෝට්ටුවෙන් ගෙනත් තියෙනවා. මේ වැඩේ කරන්න බෑ කියලා අන්තිමට මොයි වතුරට පයින්නවා. හැබැයි එයාවත් මුහුද බෝට්ටුවෙන් ගෙනත් තියෙනවා. මොයිට නම් දැන් ගැලවීමක් ඇත්තෙම නැහැ. මේ දෙන්න බෝට්ටුවේ රණ්ඩු කර කර ඉන්න අතරේ එකපාරටම පුංචි හෙල්ලක් ඇවිල්ලා මෙයාලගේ බෝට්ටුව ඇනිනවා. මොයි මේක
දැක්ක ගමන් කිව්වේ කාකමෝරා කියලා. කාකමෝරා කියන්නේ පුංචි මිනි මරු මංකොල්ලකාරයොන්ටලු. එයාලා එන්නේ නැත්තේ මොවණ ළඟ තියෙන ගල හොයාගෙන වෙන්න ඇතිලු. එතකොටම මීදුම අස්සෙන් පුංචි පොල්ගෙඩි වගේ සත්තු තුන්දෙනෙක් මතු වුණා. හැබැයි එයාලනම් හරිම හුරතල් පාටයි. ඒත් එක්කම පිටිපස්සෙන් ලොකු නැවක් මතු වෙන්න පටන් ගත්තා. ඒකේ පොල්ගෙඩි වගේ සත්තු හෙන ගොඩක් ඉන්නවා. ඒකේ ඉන්න කට්ටිය නම් චුට්ටක් විතර දරුණුයි වගේ. මේක දැක්ක මොයි මොවණට කියනවා ඉක්මනට ලම්ටි ගැට ගන්න මෙතනින් පැන ගන්න කියලා. හැබැයි මොවණට ඒ වැඩේ තේරෙන්නේ නැහැ. මොකද එයා බෝට්ටු එලවන්න දන්නේ නැහැ. මො ඊට පස්සේ තනියම බෝට්ටු පදවන වැඩේට බැස්සා. පොඩි ආදයන්ගේ ලොකු නැවත් වේගෙන් ඉස්සරහට එන්න පටන් ගත්තා. මොහාන මොයිට කියනවා වෙස් මාරු කරලා මොකක් හරි කරන්න කියලා. හැබැයි යාගේ යෂ්ටිය නැතුව එයාට කිසිම බලයක් නැහැ. ඒත් එක්කම ලනු අමුණපු කොකු වගේක් බෝට්ටුව පැත්තට විදලා පොඩි සෙට් එක බෝට්ටුව අල්ල ගන්නවා. ඒ විතරක් නෙමෙයි එයාලගේ තනි බෝට්ටුව එකපාරටම බෝට්ටු තුනක් වුණා. ලනු දිගේ මංකොල්ලකාරයෝ බෝට්ටුවටත් එන්න පටන් ගත්තා. අපේ දෙන්න එකතු වෙලා කොකු ටික ඔක්කොම ගලවල දැම්මත් එක කොක්කක් ගලවන්න බැරි වෙලා. ඒක දිගේ මංකොල්ලකාරයෝ ටික දෙනෙක් බෝට්ටුවට ඇවිල්ලා මොවණගේ ගල උදුර ගන්න හදනවා. මේ රණ්ඩුවෙන් ගල විසික් වෙනවා පිස්සු කුකුලා ළඟට. හොඳම වැඩේ කියන්නේ පොරේ ගල අරගෙන ගිලිනවා. මේක දැක්ක මංකොල්ලකාරේ කුකුලා උස්සගෙන එයාලගේ බෝට්ටුවට අරන් යනවා. මොවණ ඉක්මනට මොයි ළඟට ගිහිල්ලා කියනවා එයාලා ගල හොරකම් කරන් ගියා කියලා. මොයි බෝට්ටුවෙන් වැඩ කෑල්ලක් එහෙම දාලා හරවල ගන්නවා. හැබැයි ගල ගන්න නෙමෙයි මෙතනින් පැනලා යන්න. මොකද එයාට ඒ ගල වැඩක් නැති නිසා. මොවණ කරන්නේ මොයි අතේ තිබ්බ හබලත් අරගෙන මංකොල්ලකාරයන්ගේ නැවට පයින් එක. හබල ගත්තට පස්සේ මොයිට යන්න විදියක් නැහෙනි. ඊට පස්සේ කෙල්ල හෙන්න ගේමක් දීලා කුකුලවත් අරගෙන ආයේ බෝට්ටුවට පයින්නවා. ඒ පැන්න පාට කුකුලගේ කටේ තිබ්බ ගලත් එළියට එනවා. ඒත් නැව් ටික මෙයාලව වට කරන්න පටන් අරන්. මේක දැක්ක මොයි ඉක්මනටම බෝට්ටුව නැව් දෙක අතරින් අරගෙන යනවා. ඒ වැඩෙන් මංකොල්ලකාරයෝගේ නැව් ටික එකට හැප්පිලා විනාශ වෙලා යනවා. කෙල්ලට නම් ගොඩක්ම සතුටුයි මේ වැඩේට. මොයි නම් කියන්නේ කොච්චර සතුටුණත් එයා නම් එන්නේ නැහැ ඔය ගල හයි කරන වැඩේට කියලා. එයා කියන්නේ අපි එතෙන්ට යනවා නම් ටේකාව පරද්දන්න ඕන. ඒක දිවි නසා ගන්නවා වගේ වැඩක් කියලා. මොවණ මොයිගේ ඇඟේ තිබ්බ ටැටූ එකක් දැකලා කියනවා මේ වැඩේ ඔයා කරොත් ඔයා ආයෙමත් වීරයෙක් වෙයි කියලා. මොයිනම් කියන්නේ යා දැනටමත් වීරයෙක් තමයි කියලා. මොවණ එතකොට කියනවා ඔයා වීරයෙක් වෙලා හිටපු කෙනෙක් කියලා. දැන් ඔයා ටෙපිටිගේ හදවත හොරකම් කරපු කෙනෙක් නිසා ඔයා දැන් කාගේවත් වීරයෙක් නෙමෙයි කියලා. ඒ කතාවට නම් කොල්ලට හොඳටම අවුල් ගියා. මොවණ ඊට පස්සේ කියනවා ටෙපිටිගේ හදවත ආයේ තිබ්බ තැනම තිබ්බොත් ආයෙමත් ඔයා වීරයෙක් වෙයි කියලා. ඒ කතාව ඇහුවට පස්සේ නම් මොයි වැඩේට කැමති වෙනවා. හැබැයි යාගේ කොක්ක නැතුව එයාට ඒ වැඩේ කරන්න බැරි වෙයිලු. මොවණ කියනවා අපි යෂ්ටි හොයාගෙන ටිකව පරද්දලා ගලායේ තිබ්බ තැනම හයි කරමු කියලා. මොයි ඔන්න මේ වැඩේට කැමති වුණා. හැබැයි කෙල්ලව ආයෙමත් වතුරට විසිකල්ලා. මොකද ඒක හරි ජොලි වැඩ. ඔන්න ඊට පස්සේ මොයි යාගේ යෂ්ටි හොයන් යන වැඩේට බැස්සා. කෙල්ලේ යස කියනවා එයාට බෝට්ටු පදවන හැටි කියලා දෙන්න කියලා. හැබැයි මොයි ඒකට කැමති වෙන්නේ නැහැ. මොකද එයා කෙල්ලෙක් හින්දා. මේ වෙලාවේ මුහුද කොල්ලකාරයෝ විද්ද හිරි වැටෙන අයිටම් එකක් බෝට්ටුවේ තිබිලා ඒක අරන් ගිහලා මොයිගේ පිටිපස්සට අයින්නවා. ඒකෙන් මොයිගේ කකුල් දෙක පන්න නැති වෙලා යනවා. මුහුද ඊට පස්සේ මොයිගේ අතේ තිබ්බ හබල අරන් ගිහිල්ලා මොවණට දෙනවා. ඔන්න ඉතින් එතකොට නම් මොයිට කියලා දෙන්න වෙනවා බෝට්ටුව පදවන්නේ කොහොමද කියලා. මොවණ මෙහෙම රෑ වෙනකම්ම බෝට්ටුව පැදෙව්වා. මොවණ උදේ ඇහැරලා බලනකොට එයා දූපතක් ළඟට ඇවිල්ලා. ඒ වෙන කොහෙවත් නෙමෙයි එයා ජීවත් වුණ දූපත. ඒත් එක්කම දූපත අළු වෙන්න පටන් ගත්තා. අම්මයි තාත්තයි මේ දූපතේ ඉන්නවා. කෙල්ල මේ දැකලා තින්නේ හීනය. අනිත් පැත්තෙන් එයාලා අමුතු දූපතක් ළඟට ලං වෙලා. මෙතන ඉන්නවලු කුණු එකතු කරන එක්කෙනෙක්. එයාලගේ මොයිගේ අස්තිය ඇතිලු. ඊට පස්සේ දෙන්න අමාරුවෙන් දූපතේ තිබ්බ ගල උඩටම නගිනවා. හැබැයි ඒක උඩ කිසිම දෙයක් නම් පේන්න නැහැ. මෝ ඊට පස්සේ එතන තිබ්බ දූවිලි ඔක්කොම ටික අයින් කරලා දානවා. ඔන්න එතකොට නම් එතන ලොකු දොරක් මතු වුණා. මොයි එකපාරට මේ දොරට හයියෙන් ගහනවා. ඒ වැඩෙන් දොර දෙපැත්තට ඇරෙන්න පටන් ගත්තා. හැබැයි එතන තියෙන ලොකුම ලොකු පල්ලමක්. මොයි එකපාරට මේක අස්සට පයින්නවා. ඒ පස්සෙන් මොවණත් මේක ඇතුළට පයින්නවා. එයාලා මුහුද ඇතුලෙන් ගිහිල්ලා වැටෙන්නේ හරි අමුතු ලස්සන තැනකට. හැබැයි එතන භයානක සත්තු ගොඩක් ඉන්නවා. මොවණ හොයාගන්නවා මේක ඇතුලේ තිබිලා රත්තරන් ගොඩක් උඩ තියෙන මොයිගේ යෂ්ටිය. මොයිත් මේ වෙලාවේ මෙතෙන්ට එනවා. දැන් මෙයාලට ප්ලෑන් එකක් ඕන යෂ්ටිය එතනින් ගන්න. මොයි කරන්නේ එතන තිබ්බ කෑලි වගේක් මොවණට අන්දලා ඇතුලට යවනවා ඇමක් විදියට. මොයි කියන්නේ ආපුවම අවධානය ඔයාගේ පැත්තට තියාගන්න කියලා. පේන විදියට භයානක කෙනෙක් මෙතන ඉන්නවා වගේ. එතකොටම මෙතන මතුවෙනවා ලොකුම ලොකු කකුලුවේ. එයාගේ පිට උඩ තමයි යෂ්ටිය තියෙන්නේ. මොයි මෙයාගේ ඉස්සරහට එන්න මෙච්චරම බය පොර එයාගේ කකුලක් කඩලා දාලා. කකුලුව කෙල්ලත් එක්ක කතා කර කර ඉන්න අතරේ මොයි ෂේප් එකේ යනවා එයාගේ යෂ්ටිය ගන්න. හැබැයි වැඩේ පොඩ්ඩක් වැරදිලා කකුලුව මෙයාව දකින්න හදනවා. මොවණ ඉක්මනට ආයෙමත් කකුලුව එයාගේ පැත්තට හරව ගන්නවා. ඒ අතරේ ඉක්මනටම මොයි ගිහලා එයාගේ යෂ්ටිය අතට ගන්නවා. දැන් කොල්ලගේ මායා බලේ ආයෙමත් එයාට හම්බුණා.
හැබැයි මේක පාවිච්චි කරන විදිය නම් කොල්ලට අමතක වෙලා වගේ දැන්. ඒක නිසා කකුළු අයාට දැන් පහර දෙන්න පටන් ගත්තා. එයා මොහිට යෂ්ටිය ගන්න දෙන්නෙම නැහැ. මේක දැක්ක මොවනා එයාගේ අතේ තිබ්බ ගල කකුළුවට පෙන්නලා එක පාටම දුවන්න පටන් ගත්තා. කකුළුවත් කෙල්ලගේ පස්සෙන් පන්නන්න පටන් ගත්තා. දිව්ව පාරට මොවනා වැටිලා එයාගේ අතේ තිබ්බ ගල එතන තිබ්බ වලක් ඇතුළට වැටෙනවා. කකුළුව ගිහිල්ලා ඒක ගන්න උත්සාහ කරන අතරේ මොවනා ගිහිල්ලා මොයිගේ යෂ්ටිය අරගෙන ආයෙමත් මොයිට ඒක දෙනවා. කකුළුව මේ ඇස්සේ ගලත් හොයාගෙන. හැබැයි මොවනා ඒ විසි කරලා තියෙන්නේ ඇත්ත ගල නෙමෙයි ඒ වගේ වෙන ගලක්. අපේ දෙන්න යෂ්ටියත් අරගෙන මේක ඇතුලෙන් එලියටම පැන ගන්නවා. හැබැයි ඉතින් තාමත් මොයිට යෂ්ටිය නම් හරියට හසුරව ගන්න බෑ. මොයි නම් කියන්නේ මේ විදියට නම් ටිකත් එක්ක අපිට හැප්පෙන්න බැරි වෙයි කියලා. හැබැයි ඉතින් කොහොම හරි දෙන්න ටෙෆිටි පැත්තට යන්න පිටත් වුණා. මොවනා මේ වෙලාවේ අහනවා මොයිගෙන් ඇඟේ තියෙන ටැටූ කොහොමද ආවේ කියලා. මොයි කියන්නේ එයා කරපු දේවල් එක්ක ඒවා ඉබේටම මතු වුණා කියලා. මොවනා ඊට පස්සේ අහනවා එයාගේ පිටේ තියෙන අමුතු ටැටූ එකක් ගැන. හැබැයි ඒක ගැන කියන්න නම් මොයි කැමති වෙන්නේ නැහැ. මොවනා කියන්නේ එයා මේ කරන්න යන වැඩේ ගැන කිසිම දෙයක් එයා දන්නේ නැහැ. හැබැයි මම ආවේ මගේ දූපත මැරෙන නිසා ඒක බේරගන්න ඔයාට විතරයි උදව් කරන්න පුළුවන් කියලා. මේ කතාව ඇහුවට පස්සේ මොයි එයාගේ කතාවත් කෙල්ලට කියන්න පටන් ගන්නවා. මොයි ඉපදුනාට පස්සේ එයාගේ දෙමව්පියෝ කොල්ලව මුහුදට විසික් කරලා දාලා කොහොම හරි ආව දෙවියන් වහන්සේ හොයාගෙන යෂ්ටියක් අතට දීලා මොයි බවට පත් කරලා. මොයි ආපහු මිනිස්සු ළඟට ගිහිල්ලා එයාලට අවශ්‍ය කරන හැම දෙයක්ම වගේ දීලා. හැබැයි එයාගේ දෙමව්පියෝ කවදාවත් එයාට ආදරය කළා නැහැ. මොවනා මේ වෙලාවේ කියනවා මුහුද ඔයාව දෙවියෝ ළඟට අරන් යන්නේ නැති ඔයා වටින කෙනෙක් හින්දා වෙන්නේ නැති කියලා. දෙවියෝ ඔයාවම තෝරගන්න නැත්තේ මොකක් හරි විශේෂත්වයක් ඔයාලක තියෙන නිසා වෙන්නේ නැති කියලා. මේ කතාව ඇහුවට පස්සේ නම් මොයිගේ හිත ටිකක් විතර හැදෙනවා. එයා එයා ගැන විශ්වාසය ඇති කරගෙන යෂ්ටිය අතට ගන්නවා. මොවන්ටත් ඒකට ගොඩක්ම සතුටුයි. ඒ විතරක් නෙමෙයි විශ්වාසය නිසා මොයිට යෂ්ටිය හසුරවන්නත් පුළුවන් වෙනවා. එයාට දැන් ඕන සතෙක් විදියට වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ දෙන්නම ටෙෆිටිගේ දූපත පැත්තට යන්න පිටත් වුණා. ඒ අනාතරේ මොයි මොවන්ට හරියටම බෝට්ටුව පදින හැටිත් කියලා දෙනවා. මෙයාලා මෙහෙම ටිකෙන් ටික ලොකු මීදුමක් අස්සට ගියා. මීදුමාස්සෙන් මෙයාලා ටෙෆිටිගේ දූපත ළඟටම ආවා. මොයි මොවනගෙන් මේක තමයි වෙලාව කියලා ටෙෆිටිගේ හදවත ඉල්ල ගන්නවා. මොයි ඊට පස්සේ උකුස්සෙක් වගේ වෙස්වලාගෙන ඒ පැත්තට යන්න පිටත් වුණා. ඒත් එක්කම එයාගේ පැත්තට ගිනි බෝල ගොඩක් එන්න පටන් ගත්තා. ගින්දරත් එක්කම ටිකක් මේ වෙලාවේ එළියට එනවා. මොයිට නම් එයත් එක්ක හැප්පෙන්න ගොඩක්ම අමාරුයි. මේක දැක්ක මොවනත් බෝට්ටු වරන් ඒ පැත්තට යනවා. මොයිට වැදුන පාරකට එයා මුහුද ඇතුළටම වැටෙනවා. මොවන මේ වෙලාවේ දකින්නවා ටිකකට වතුර එච්චර හොඳ නැහැ කියලා. මොයිත් මේ වෙලාවේ අමාරුවෙන් බෝට්ටුවට නැග ගන්නවා. මොවන දකින්නවා එහා පැත්තට යන්න පුළුවන් ගිඩසක්. කෙල්ල ඉක්මනටම බෝට්ටුව ඒ පැත්තට අරන් යනවා. මොයි නම් ඒ වැඩේට කැමති වෙන්නේ නැහැ. එයා බෝට්ටුව හරවන්න කියලා කෑ ගහනවා. ඒත් එක්කම ටේකා මෙයාලට පහර දෙනවා. මොයි ඉක්මනට යගේ යෂ්ටිය අල්ලනවා. ඒ වැඩෙන් ලොකු රැල්ලක් හැදිලා දෙන්නම් බෝට්ටුවත් එක්කම ඈතට විසික් වෙලා යනවා. මොවන නැගිටලා බලනකොට ටේකා නම් පේන්නේ නැහැ. මොයි පැත්තකට වෙලා ඉඳගෙන ඉන්නවා. මොවන කරපු වැඩෙන් මොයිගේ යෂ්ටිය කැඩිලා ගිහිල්ලා. මොයිට මේකට හොඳටම තරහ ගිහිල්ලා ඉන්නේ. එයා කියන්නේ යෂ්ටිය කැඩුනොත් එයාගෙන් ඇති වැඩක් නැහැ කියලා. එයා ටෙෆිටිගේ හදවත ආයෙමත් මොවන්ට දීලා අමාරුවෙන් උකුස්සෙක් වගේ වෙස්වලාගෙන මෙතනින් යන්න යනවා. මොවන මෙතෙන්ට වෙලා දුකෙන් ඉන්නකොට මුහුදෙන් කෑල්ලක් ආයෙමත් උඩට එනවා. මොවන එයා අතේ තිබ්බ ගල ආයෙමත් මුහුදට දෙනවා. එයා නෙමේ මේ වැඩේට හරි කෙනා කියලා. මුහුදත් ගල අරගෙන ඒක මුහුද පතුලටම යවනවා. මොවන මෙතන අඬාන ඉන්නකොට එයා දකිනවා ඈතින් එළියක් එයාගේ පැත්තට එනවා. ඒ දිලිසෙන ලොකු මඩුවේ ඒ ඇවිල්ලා තියෙන්නේ මොවනගේ ආච්චි අම්මා. ආච්චි කියන්නේ ටෙෆිටිගේ හදවත තියන්න බැරි වුණ එක ඔයාගේ වරදක් නෙමේ. අපි දැන් ගෙදර යමු කියලා. හැබැයි මොවනට ආයේ යන්න හිතෙන්නේ නැහැ. කෙල්ල වතුර ඇතුළට පැනලා මුහුදු පතුලටම පීනන් ගිහිල්ලා ටෙෆිටිගේ හදවත ආයෙමත් අරගෙන එනවා. හැබැයි ආච්චි නම් බෝට්ටුව ළඟ නැහැ. කෙල්ල බෝට්ටුවත් හදාගෙන එයා තනියම ටෙෆිටිගේ හදවත හයි කරන්න යන්න හදන්නේ. කෙල්ල වේගෙන් ටෙෆිටිගේ දූපත පැත්තට යන්න පටන් ගත්තා. ටික දුරක් යනකොට අහස කළු වෙලා ටේකා එළියට එන්න පටන් ගත්තා. කෙල්ල බය නැතුව ටේකාගේ ඉස්සරහට ගියා. ඊට පස්සේ කෙල්ල ලස්සන්ට බෝට්ටුව හසුරවලා ටේකාවත් ගොනාට අන්දලා හිඩස ඇතුලෙන් එහා පැත්තට යනවා. හැබැයි ගියාට ටේකා ගහපු පාරකට බෝට්ටුව අනිත් පැත්තටම පෙරලෙනවා. කෙල්ලට බෝට්ටුව හරි පැත්තට හරව ගන්නම බෑ. ටේකා කෙල්ල වල්ල ගන්න හදනකොටම මොයි එනවා කෙල්ලගේ උදව්වට. එයාගේ යෂ්ටිය කැඩුනට කමන්නැල්ලු. මේ වැඩේ ඉවරයක් කළා දාමුලු. මොයි බෝට්ටුවත් හරි පැත්තට හරවලා ටේකාට පහර දෙන්න ගියා. කෙල්ල ඉක්මනටම බෝට්ටුවත්
අරගෙන දූපත පැත්තට යන්න පටන් ගත්තා. මොයි මුල ටිකේ හොඳට සටන් කරන් ආවත් ආයෙමත් ටිකාගෙන් පාරක් කාලා එතන තිබ ගලක් උඩට වැටෙනවා. ටිකා මේ වෙලාවේ දකින්නවා කෙල්ල දූපතට ලං වෙලා කියලා. ටිකා ලොකු ගිනි බෝලයක් ඒ පැත්තට යවනවා. හැබැයි ඒක මුහුද නවත්තලා ඉක්මනට කෙල්ලව දූපත පැත්තට අරන් යනවා. ටිකා දැන් ආයෙමත් ගිනි බෝලයක් යවන්න හදන්නේ. මේක දැක්ක මොයි යාගේ යෂ්ටි අරන් ගිලා ටිකාගේ පපුවටම ගහනවා. ඒ වැඩෙන් යෂ්ටිය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. මොහාන ඉක්මනට ගිලා හදවත හයි කරන තැන හොයනවා. හැබැයි ටෙපිටිකේ දූපත එතන නැහැ. එයා යන්න ගිහිල්ලා. මොහාන ටිකා දිහා බලපුවාම එයා දකිනවා ටිකාගේ පපුවේ ගලේ තියෙනා වගේම සලකුණක් තියෙනවා කියලා. ටිකා මේ වෙනකොට තවත් ගිනි බෝලයක් කෙල්ල ඉන්න පැත්තට යවන්න හදන්නේ. මේක දැක්ක මොයි ටිකාගේ අවධානය එයාගේ පැත්තට ගන්නවා. ටිකා මොයිට පහර දෙන්න හදනකොටම දූපත පැත්තෙන් ලොකු කොළපාට එළියක් වීදෙනවා. ඒ මොහාන එයා ටිකාට පේන්න ගල උඩට කරලා අල්ලන් ඉන්නවා. මොහාන දූපතෙන් පල්ලෙහාට බැහැලා මුහුදට කියනවා ටිකාට එයා ළඟට එන්න දෙන්න කියලා. මුහුද දෙපැත්තට වෙලා ටිකාට පාර හදලා දෙනවා මොහාන ළඟට එන්න. ටිකත් ටිකෙන් ටික මොහාන ළඟට ආවා. මොහාන ඒ වෙලාවේ ලස්සන සින්දුවක් කියනවා. ඒකෙන් ටිකාගේ නපුරුකමත් අඩු වෙලා යනවා. ඊට පස්සේ කෙල්ල ටිකාගේ පපුවේ ටෙපි ටික හදවත හයි කරනවා. ඇත්තටම මේ ටිකා වගේ වෙනස් වෙලා තියෙන්නේ ටෙපිටිම තමයි. ගල හයි කරාට පස්සේ ආයෙමත් එයා හිටපු විදියටම වෙනස් වුණා. ටෙපිටි නැගිටලා ආයෙමත් එයා හිටපු තැනටම ගියා. එතනත් ගස්වැල් අලුතෙන් හැදිලා පාරාදීසයක් වගේ වුණා. අපේ කට්ටියත් මුහුද ඒ දූපතටම ගෙනත් දැම්මා. ටෙපිටි ඊට පස්සේ දෙන්නව එයාගේ මූණ ළඟට ගත්තා. මොයි මේ වෙලාවෙ එයා කරපු දෙයට ටෙපිටිකෙන් සමාව ගන්නවා. ටෙපිටිත් එයාට සමාව දීලා එයාගේ යෂ්ටිය ආයෙමත් කොල්ලට දෙනවා. මොයිට ගොඩක්ම සතුටුයි ඒකට නම්. ඒ වගේම මොහානගේ බෝට්ටුවත් ආයෙම හදලා දෙනවා. ටෙපිටි මේ හැම දෙයකටම පස්සේ ආයෙම සැරයක් දූපතක් වගේ නිින්දට යනවා. මොහානත් දැන් පිටත් වෙන්න හදන්නේ. මොයිට නම් ගොඩක් දුකයි මොහාන යන එකට. එතකොට මොයිගේ ඇඟේ තිබ්බ ටැටු එකක් වෙනස් වෙනවා මොහාන වගේ. මේක දැක්ක මොහාන මොයිව බදා ගන්නවා. මොයි ඊට පස්සේ මෙතනින් යන්න යනවා. මොහානත් ගෙදර යන්න පිටත් වුණා. මොහානගේ දූපතේ මැරලා තිබ්බ ගසුත් දැන් හොඳ වෙන්න පටන් අරන්. අම්මයි තාත්තයි දකින්න එතකොට මොහාන ආපහු දූපතට එනවා කියලා. තුන් දෙනාටම ගොඩක්ම සතුටුයි ආයෙමත් එකට හම්බුන එක ගැන. ඊට පස්සේ කට්ටියම එකතු වෙලා හංගලා තිබ්බ බෝට්ටු ඔක්කොම ටික එළියට ගන්නවා. දැන් එයාලා ආයෙමත් මුහුදු ගවේෂකයෝ වෙන්න හදන්නේ. මේ හැම දෙයකටම හේතුව වුණේ මොහානගේ උත්සාහය. එයා ගමේ නියම නායකයා වුණා. එතනින් මේ ලස්සන කතාව ඉවර වෙනවා. අලුත් කතාවකින් ඉක්මනටම හම්බෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.